කොලං කොටම කතාවට ආදරය කරනවා ආව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් ඇති කරගන්නේ යසෝදරාව ඉස්සරහට දාලා ඉදිරියට චුටි ලබා ගන්න හදන දෙයක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය ඉල්ලීමක් කළ යුතුමයි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වී තිබෙන්නේ නම් විතරක්. එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද video එක තුලින් ඉල්ලා සිටින්නේ. ඉතින් පහුගිය කාලේ ඔයාට මෙන්න මෙහෙම කාරණාවක් දකින්න අහන්න අවස්ථාවක් උදා වුණා කියන දේ තමයි අද video එක තුලින් සුවිශේෂී කාරණාවක් විදියට මම ඔයාත් එක්ක කතා කරන්න ලෑස්ති වෙන්න. ඉතින් කොහොමනත් අනිවාර්යෙන්ම අපිට මෙන්න මේ වගේ කාරණාවක් ගැන විශේෂයෙන්ම දකින්න වගේම අහන්න ඉඩක් තියෙනවා කියන දේ තමයි මම අද වීඩියෝ එකේ විශේෂම කාරණාවක් විදියට මතක් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් කොහොම හරි අනිවාර්යෙන් අපිට ඉදිරියේ දැන් මෙන්න මේ වගේ කාරණාවක් ගැන කතා කරන්න තිබුණා කියන දේ තමයි අද වීඩියෝ එක හරහා කතා කරන්නට අවස්ථාවක් තිබෙන්නේ. ඉතින් කොහොමනත් ඉදිරියේදී අපිට මෙන්න මේ වගේ දෙයක් දකින්න වගේම අහන්නත් අවස්ථාවක් උදා වෙනවා කියන එක කිව යුතුම දෙයක්. ඉතින් කොහොම හරි ඉදිරියේදී අපිට මේ වගේ දෙයක් ගැන තමයි දැන් ඔයත් එක්ක කතා කරන්න තිබෙන්නේ. විශේෂයෙන්ම ඉදිරියේදී ඔයාට මෙන්න මේ වගේ දෙයක් ගැන කියනවා. දැන් චෝට අනිවාර්යෙන්ම මෙන්න මෙහෙම දෙයක් තමයි යසෝදරාට කියන්නේ. ඒ කියන්නේ මුලින්ම තමන්නර කැමැත්තෙන් ඉන්න කෙල්ලත් එක්ක පොඩ්ඩක් යාළු වෙලා තමන් ගැය ගැන පොඩ්ඩක් වර්ණනාවක් දාලා ඊට පස්සේ තමන්ට සෙට් කරගන්න පොඩ්ඩක් උදව් වෙන්න කියලා. ඉතින් පළවෙනි වතාවට තමයි ගැන් ළමයි ගැන ඒ වගේ චෝර දෙයක් කිව්වේ. ඉතින් ඒ නිසා මේ දෙයට ඇත්තටම යසෝදරා ගොඩක් උනන්දු වෙයි. ඉතින් පහුගිය කාලේ තමන් ගැය හිටපු විදියට නම් මේ වගේ දෙයකට කොහෙත්ම කැමති වෙන එකක් නැහැ කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කොහොමනත් ඉදිරියට අපිට මෙන්න මේ වගේ කාරණාවක් ගැන විශේෂයෙන්ම දකින්න වගේම අහන්නත් ඉඩ ලැබෙනවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එකෙන් මතක් කරන්නේ. ඉදිරියට අයිය වෙනුවෙන් ඇත්තටම යසෝදරා වැඩ කරන්න පටන් ගන්නවා. ඒ වගේම ඇත්තම කියනවා නම් මේ දෙන්නත් එක්ක කතා කර කර ඉන්න වෙලාවේදී ඇත්තමටම මේ ගෑන ළමයිගේ හිතේ චූට ගැන අදහසක් තියෙනවා කියන දේ යසෝදරාට දැනගන්න අවස්ථාවකුත් උදා වේවි. ඉතින් මේ දේවල් දැනගන්නවත් එක්කම අනිවාර්යෙන් අපිට තව දෙයක් ගැන කතා කරන්න පුළුවන් වෙනවා කියන දේ තමයි මම අද වීඩියෝ එක හරහා ඔයත් එක්ක කතා කරන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් අපිට මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ ගැන අපි විශේෂයෙන්ම කතා කරෝති. දැන් මේ ගෑන ළමය යසෝදරාට මේ ගැන කිව්වට පස්සේ යසෝදරා චුට්ටට කිව්වට පස්සේ කෙලින්ම චුට්ට මේ ගැන අහන්න පුළුවන් කමක් තිබෙනවා.